සුබ දවසක් වේවා යාළුවනි. අද මම ඕගලන්ට ගෙනාව පොඩි අලුත් දෙයක්. ඇත්තටම මම ක්‍රිප්ටෝ කරන්සි එකක් විශේෂයෙන්ම ඕල්ට් කොයින් එකක් ගැන අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන දේ මම හිතනවා හුඟක් වැදගත් දෙයක් කියලා, විශේෂයෙන්ම බිට්කොයින් වලට. මොකද දැන් බිට්කොයින් ගත්තොත් අද ඇවිල්ලා ජුලයි 30 2019 බිට්කොයින් එක අගය ඇමරිකානු ඩොලර් 9450ක් අන්‍ය වගේ ගානකට තමයි දැන් ට්‍රේඩ් වෙන්නේ. ඉතින් හුඟ දෙනෙක් අහනවා බිට්කොයින් වල කාලේ ගිහිල්ලාද, ඒ කියන්නේ ඒක දැන් ගාන අඩු වෙයිද, ඒකේ ගාන වැඩි වෙයිද. එක එක්කෙනා එක එක කතා කියනවා. ඉතින් මම ඉන්ටර්නෙට් එකේ මේ සම්බන්ධයෙන් රිසර්ච් කරලා බැලුවාම මට ඉතාම වැදගත් තොරතුරක් හම්බුණා. ඇත්තටම ඒක කියලා තිබ්බේ ඇමරිකාවේ අවුරුදු 25කට වඩා මේ ක්‍රිප්ටෝ කරන්සි පමණක් නෙමේ ස්ටොක් මාකට් එකේ ගෝල්ඩ්, සිල්වර් ඒ වගේ කොමෝඩිටීස්, එහෙම නැත්නම් ඇසෙට්ස් ට්‍රේඩ් කරපු ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් කියපු දෙයක් තමයි මම මේ සිංහලෙන් ඕගලන්ට කියන්නේ. මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ බැලුවොත් ඕගොල්ලෝ ඒක ඉංග්‍රීසියෙන් අහන්න කැමති නම් ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම එයා ඒ කියලා තිබ්බු ඔරිජිනල් පෝස්ට් එක, ඒ ඔරිජිනල් ක්ලිප් එකට ලින්ක් එක දාලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ කැමති නම් ඒක ගිහිල්ලා බලන්න. නමුත් මම ඇත්තට උත්සාහ කරන්නේ ඒක තුළින් එකතු කරගත්තු නොලෙජ් එක ඕගලන්ට සිංහල මාධ්‍යෙන් ලබා දෙන්න. මොකද මම දැකලා තියෙනවා හුඟක් අපේ ලංකාවේ විශේෂයෙන්ම සිංහල කතා කරන බහුතරයක් ඉන්නේ, හුඟ දෙනෙක්ට සිංහල තේරෙනවා. ඉතින් මේ වගේ අලුත් නව තාක්ෂණයේ තියෙන මේ ක්‍රිප්ටෝ කරන්සි, බිට්කොයින් වගේ දේවල් ගැන හුඟක් වෙලාවට එහෙම දැනුම සිංහලෙන් ලැබෙන්න තියෙන අවස්ථා අඩුයි. ඉතින් ඒ හේතුව නිසාම හුඟක් දෙනා ආයෝජනය කරනවා ඒගොල්ලන්ගේ මුදල්, ඊට පස්සේ ඒවා නැති නාස්ති වෙලා යනවා. මොකද ඒගොල්ලෝ හරියට දන්නේ නැතුව තමයි ඒ ආයෝජනයන් කරන්නේ. දැන් මම මේ කියලා දෙන්න යන දේ මම ඇත්තට ලබාගත්තු දැනුම ඒ අර මම කලින් කියපු ක්ලිප් එක බලලා. මේක සමහරලාට ඕගොල්ලන්ට ඉදිරි අනාගතයේදී බිට්කොයින් වල, එහෙම නැත්නම් වෙන ක්‍රිප්ටෝ කරන්සි එක, එහෙම නැත්නම් වෙන ඇසෙට් එකක ආයෝජනය කරනකොට මේ දැනුම වැදගත් වෙන්න පුළුවන්. හරි, දැන් මම මේ කියන්නේ යන්නේ මේ රූපේ තියෙන්නේ මාකට් සයිකල් එකක් කියලා. ඒ කියන්නේ මේක ඕනම ඇසට් එකකට වළංගු දෙයක්, මාකට් සයිකල් එකක්. එතකොට ඒ කියන්නේ හැම දෙයක්ම අපි දන්නවා චක්‍රාකාරයේ චක්‍රයක් හැටියට සිද්ධ වෙන්නේ. පැය 24 වුණත් එහෙම තමයි සිද්ධ වෙන්නේ. අපි වසරක් ගෙවෙනවා කියන්නේ සූර්යයා වටා පෘථිවියේ එක චලනයකට තමයි අපි කියන්නේ මේ වසරක් කියලා. ඒකට මේක හැම දෙයක්ම චක්‍රාකාරීව සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ ඇසෙට්ස් වලත් සිද්ධ වෙන්නේ. ස්ටොක් මාකට් එකේ වේවා, වෙන කොමෝඩිටි එකක්, අපි ගෝල්ඩ් වගේ ගත්තොත් ඒත් එහෙමයි. මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි, එහෙම නැත්නම් මේ බිට්කොයින් එක කියන එකටත් මෙන්න මේ මාකට් සයිකල් එක වැදගත් වෙනවා. ඒකට අනුකූලව තමයි යන්නේ. එතකොට අපි බිට්කොයින් වල මාකට් සයිකල් එක දැනගත්තොත් අපිට පුළුවන් කොතෙන්දද අපි ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ, කොතෙන්දද අපි ඒ ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙන්නේ, අපේ එන්ට්‍රි පොයින්ට් එක, එක්සිට් පොයින්ට් එක හරියට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් අපිට මේ මාකට් සයිකල් එක ගැන දන්නවනම්. දැන් මේ මෙතන තියෙන මාකට් සයිකල් එක මේ බලන්න, මෙතන ඉස්සෙල්ලා මේ හුඟක් ලෝ එකක තියෙන්නේ, මේ වම් පැත්තේ කෙරෝලි මේ ලෝ එකක තියෙන්නේ. ඊට පස්සේ ඒක එන්නේ වර්ධනය වෙනවා, මේ ප්‍රයිස් ඇක්ෂන් එක ඒක වර්ධනයලා වර්ධනයලා ඉහළ අගයකට යනවා. අපි සාමාන්‍යයෙන් මේකට තමයි මේ බුල් රන් එකක් කියලා කියන්නේ, බුල් ට්‍රෙන්ඩ් එකක්, බුල් රන් එකක් කියලා කියන්නේ. ඊට පස්සේ මේක ඔන්නේ ආයි ඊට පස්සේ අඩුවීමක් සිද්ධ වෙනවා. ඉතින් අඩුවීමක් සිද්ධ වෙලා අර උපරිම අගෙන් ආයි පහළගයකට එනවා. ඒතර මේ උපරිම අගේ කියන පහළගයකට එන කොටසට තමයි අපි බෙයා මාකට්, එහෙම නැත්නම් බෙයරිෂ් ට්‍රෙන්ඩ් එකක් කියලා කියන්නේ ඒකට. ඒතර මේ හරිය මේ ලෝ එකක්. එතකොට මෙන්න මේ ලෝ එකක් සහ ඊළඟ තියෙන ලෝ එකක් අතර මේ ප්‍රයිස් ඇක්ෂන් එකේ චලනයට තමයි අපි මාකට් සයිකල් එකක් කියලා කියන්නේ. ඇත්තටම දැන් මේ මෙතෙන්දි වෙන්නේ අපි කියනවා මේක මේ
consolidation period එකක් එහෙම නැත්නම් accumulation period එකක් අපි එහෙම කියනවා තව කියනවා sideways movement එකක් කියලා price action එකේ. එතකොට ඒ ඒ කාලය තුල ඒක එක විදිහටම පවතින. ඊට පස්සේ නැවතත් ඒ ඒ asset එක අර market cycle එක පටන් ගන්න සූදානම් වෙන එක තමයි එතනින් පස්සේ සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්න ඕකට තමයි මේ market cycle එක කියන්නේ. දැන් අර මං අර කලින් කියපු පුද්ගලයා ඒ ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් අවුරුදු 25කට වඩා මේ මාකට් එකේ හිටපු ට්‍රේඩර් කෙනෙක් මෙන්න මේ මාකට් සයිකල් එක බිට්කොයින් වලට අඳුනගෙන තියෙනවා. ඒතර මම පෙන්වන්නම් එයා ඒ කරපු ඇනලයිසිස් එක මට තේරෙන විදිහට මං සිංහලෙන් කියන්නම් කොහොමද එයා මේක ඇනලයිස් කරේ කියලා මේ බිට්කොයින් වල ප්‍රයිස් සෙක්ෂන් එක. දැන් අපි බැලුවොත් අපි මුලින්ම යමු මේ ට්‍රේඩ් view එකට. මේ ඕගලන්ට පේන්නේ මේ tradeview.com කියන වෙබ්සයිට් එකට ගිහලා මේ අපිට bitcoin to us dollars price action එක ගන්න පුළුවන්. හරි මේ මේ තියෙන්නේ price action ඒ curve එක. මේක මම මේ candle sticks දාලා මේව කරලා තියෙන්නේ. ඇත්තට මම මෙතන මේ ඕගලන්ට බැලුවත් මේ weekly candles තමයි මේ මම දාලා තියෙන්නේ. එතකොට මේ මෙතන මේ මේ line එකක් යනවා සුදු පාටින්. ඒ සුදු පාට line එක ඇවිල්ලා 26 weeks අපි කියනවා moving average එක කියලා තමයි ඒ පෙන්නුම් කරලා තියෙන්නේ. එතකොට දැන් මේක bitcoin 2009 පටන් ගත්තත් සාමාන්‍යයෙන් මේ price action data තියෙන්නේ එහෙම නැත්නම් exchange එකට මුලින්ම ගියේ මං හිතන්නේ අගෝස්තු වල වගේ 2011. එතකොට ඒ exchange එකට mount gox exchange කියලා කියලා තියෙන්නේ. ඒක කඩාගෙන වැටුණා. ඒකේ ආක්‍රමණිකතානිසා ඒකේ කඩාගෙන වැටුණා. ඉතින් ඒ data ටික අපි ගාව නැහැ. නමුත් ඒ data ත් අපි ගාව තිබ්බනම් අපිට මෙන්න මෙතන ඉඳන්ම price action එකේ change එක බලා ගන්න පුළුවන්. නමුත් දැන්ට අපිට මෙන්න මේ හරියේ තමයි තියෙන්නේ. දැන් මෙන්න මේ හරියේ උපරිමයකට. ඒ කියන්නේ 2011 අගෝස්තු වගේ මෙන්න මේ 12කට වගේ ගිහින් ඉතින් ඊට කලින් ඊට මාස 6කට විතර කලින් අපි ওই mount gox එක ගැන බැලුවොත් ඒක සාමාන්‍යයෙන් මේ හුඟක් පොඩි අගයකට තිබ්බේ නිකන් 780 ගානකට වගේ ගානකට වගේ තමයි තිබ්බේ. ඇමරිකානු ඩොලර් 0.8 වලට වගේ තිබ්බේ. ඊට පස්සේ මේ සෙක්ෂන් එක අපි බැලුවොත් in average මේ මෙතෙන්දි මෙහෙම ඒක වැඩි වෙලා මෙතන පොඩ්ඩක් ඒක drop එකක් වෙලා ඊට පස්සේ ආයි මේක bullish විදිහට නැගීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ මෙතන ඉඳගෙන අපි මෙතෙන්ට කාලය මැන්නොත් ඒක ආසන්න වශයෙන් සති 142ක්. හරිද? සති 142ක්. එතකොට ඒ කාලේදී මේ බලන්නේ මේ moving average එකත් මේ prices action එකට පල්ලෙහින් තියෙන්නේ. ඊට පස්සේ තව කොටසක් එනවා. මෙන්න මේ කොටස. මෙතන මේ සති 59 දී මේක bearish trend එකක් පෙන්눔 කරනවා. මෙතන bullish trend එකක් මෙතන bearish trend එකක් පෙන්눔 කරනවා. ඕගලන්ට පේනවා මේ මෙන්න මෙතෙන්දි crossover එකක් වෙලා තියෙනවා. මේ price action එකයි මේ 26 week moving average එකයි crossover වෙලා තියෙනවා. ඒතකොට ඒකත් තව හොඳ indication එකක් මේක bearish trend එකක් කියලා. අනිත් එක මෙතන මේ volume එක ගත්තොත් මේ volume එකත් බලන්නේ මේ red පැත්ත වැඩි. ඒ කියන්නේ සෙල් කිරීම තමයි හුඟක් වැඩි. මේ හරියේ මේ green පැත්ත වැඩි. ඒ කියන්නේ buy කිරීම වැඩි. ඉතින් ඒකිනුත් අපිට තීරණය කරන්න පුළුවන් මේ කොටස් දෙක බැලුවොත් එක්තරා කොටසක් තියෙනවා bullish. ඊට පස්සේ තව කොටසක් තියෙනවා bearish. දැන් අපි මේ දෙක ආසන්න වශයෙන් මේක එකතු කරොත් සති 142යි සති 59යි එකතු කරොත් අපිට එනවා සති 201ක්. දැන් අවුරුද්දකට සති 52ක් තියෙනවා. එතකොට අවුරුදු 4කට සති 208ක් තියෙනවා. එතකොට ආසන්න වශයෙන් මේ මෙතන සති 208ක් තමයි මේ පෙන්눔 කරන්නේ approximately ආසන්න වශයෙන්. එහෙම නැත්නම් අවුරුදු 4ක
සයිකල් එකක්. ඒ ට්‍රේඩ පෙන්නුවේ මේ බිට්කොයින් කියන එක අවුරුදු 4 සයිකල් හැටියට තමයි ප්‍රයිස් ඇක්ෂන් එක මූව් වෙන්නේ කියන එක තමයි එයා කියන්නේ. ඉතින් මට හිතෙනවා ඒක හුඟක් වැදගත් දෙයක්. ඇත්තටම අපිට ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් බිට්කොයින් වල සයිකල් එක මේ අනුව. ඒ කියන්නේ උදාහරණයකට මෙතන ගත්තොත් සති 142ක් කියන්නේ ආසන්න වශයෙන් අවුරුදු 3කට කිට්ටුයි. අවුරුදු 3ක් කියන්නේ ඇත්තටම සති 156යි. හරි. එතකොට දැන් මෙතන එක අවුරුද්දක් සත් අවුරුද්දට සති 52ක් තියෙනවා. ඉතින් මෙතන 59ක් තියෙනවා වීක්ස්. එතකොට ඇත්තටම මේ මාකට් මේ බිට්කොයින් වල මාකට් සයිකල් එක අවුරුදු 4 සයිකල් එකක් කියලා කියන්න පුළුවන්. ඒක තවත් විස්තර කරොත් අවුරුදු 3ක බුල් ට්‍රෙන්ඩ් එකකුයි එක අවුරුද්දක බෙයා ට්‍රෙන්ඩ් එකකුයි තියෙනවා කියලත් කියන්න පුළුවන්. දැන් ඊට පස්සේ අපි ඊළඟ පැත්තට ගියොත් මේ බලන්නේ මෙතනත් ආයේ ඒක රිපීට් වීමක් වෙනවා. මේ මෙතෙන්දී අපිට මේ කොටස ගන්න පුළුවන් බුල් රන් එකක් කියලා. බලන්න මේ මූවිං ඇවරේජ් එක ක්‍රොස්ඕවර් වෙනවා. මෙතෙන්දී ක්‍රොස්ඕවර් වෙලා මේ මෙතන ගොඩාක් මේ වොලියුම් එක වැඩි වෙනවා. ඊට පස්සේ ක්‍රොස්ඕවර් වෙලා මේක මූවිං ඇවරේජ් එක පල්ලෙහින් යන්නේ මේ ප්‍රයිස් ඇක්ෂන් එකට සාපේක්ෂව. ඒකෝර මේක නැවතත් අර බුල් ට්‍රෙන්ඩ් එකක් තමයි මේ මෙතන තියෙන්නේ. ඒකෝර එතන අපි කාලය ගත්තොත් එතන සති 152ක් තියෙනවා. ඒකත් අර නැවතත් සති 156ට කිට්ටු. ඒ කියන්නේ අවුරුදු 3කට කිට්ටු. ඊට පස්සේ මේ මෙතන මේ 20,000ට අර ගියා උපරිමයට දෙසැම්බර් වල 2017 ජනවාරි 2018 වගේ. ඊට පස්සේ 20,000ට ගියා. ඊට පස්සේ මෙන්න මේ කොටසේ ආයි නැවතත් බෙයරිෂ් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. එතන සති 50ක් වගේ තියෙනවා. ඒකෝට මෙතනත් අපිට මෙන්න මේ වගේ බෙදන්න පුළුවන් අවුරුදු 4 සයිකල් එකක් බිට්කොයින් වලට. අවුරුදු 3ක් බුලිෂ් ට්‍රෙන්ඩ් එක සහ එක අවුරුද්දක් බෙයරිෂ් ට්‍රෙන්ඩ් එක. ඉතින් දැන් අපි ඉන්නේ මෙන්න මෙතන ජූලයි 30 වෙනිදා 2019. ඒකෝට ඕගොල්ලෝ මේක විශ්ලේෂණය කරොත් අපි මෙතන මාකට් සයිකල් එක අවබෝධ කරගත්තොත් අවුරුදු 4ක් කියලා ඕගොල්ලන්ට මේ මෙතන පේනවා මේ ඇවිල්ලා මෙන්න මේ ට්‍රෙන්ඩ් එක බලන්න මේ මෙතන මේ 26 weeks මූවිං ඇවරේජ් එක ක්‍රොස්ඕවර් කරා පල්ලෙහින් ප්‍රයිස් ඇක්ෂන් එකට සාපේක්ෂව. එතකොට අපි මෙන්න මේ වගේ තැනක තමයි ඉන්නේ. මාකට් සයිකල් එක දිහා බැලුවොත් ප්‍රීවියස් මාකට් සයිකල්ස් බැලුවොත් අපි මෙන්න මේ වගේ තැනක ඉන්නේ. ඒ කියන්නේ උදාහරණයක් මෙන්න මේ වගේ තැනක තමයි අපි ඉන්නේ මේ තර්ඩ් මාකට් සයිකල් එකේ බිට්කොයින් වලට. එතකොට දැන් අපි එන්ටර් වෙලා තියෙන්නේ මේ තර්ඩ් මාකට් සයිකලේ. මේක ෆස්ට් සයිකල්, මේක සෙකන්ඩ් සයිකල්. එතකොට ඒකේ ඇත්තටම අපි මෙන්න මේ කොටසේ තමයි ඉන්නේ. ඒ කියන්නේ බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් පෙන්වන කොටස තමයි අපි ඉන්නේ. ඉතින් ඒ අනුව ඒ පුද්ගලයා කියනවා මේක මේ අවුරුදු 3 ඇතුළතදී මේක වැඩිවීමක් සිද්ධ වෙනවා. ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 2කට පමණ යන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියන. එයා කියන දැන් උදාහරණ මෙතන අපි ගත්තොත් මේ මෙතන කලින් සයිකල් එකේ මැක්සිමම් එක ඇවිල්ලා නිකන් 1200ක් වගේ. ඊට පස්සේ මේක අපි 1000ක් කියලා කියමු. ඉතින් මෙතන සාමාන්‍යයෙන් මෙතන අපි ගත්තත් මේ ප්‍රයිස් එක ඇවිල්ලා 20,000ක් වගේ. එතකොට එතන ඇත්තටම 20 times වැඩිවීමක් වෙලා තියෙනවා. එතකොට ඒ වගේ අපි ගත්තොත් මෙතන ලොකු ගාණක් මෙතන අපිට මේ පීක් එක එනවා මේ තර්ඩ් සයිකල් එකේ බුලිෂ් ට්‍රෙන්ඩ් එකේදී. ඉතින් ඇත්තටම ඒක තමයි එයා එතන අදහස් කරේ. එයා පෙන්නුව මේ බිට්කොයින් වල මාකට් සයිකල් එක අවුරුදු 4 සයිකල් එකක් තමයි තියෙන්නේ. අවුරුදු 4 ආසන්න වශයෙන් අවුරුදු 3ක් බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් පෙන්වුම් කරනවා මෙන්න මේ වගේ, සහ අවුරුද්දක් බෙයරිෂ් ට්‍රෙන්ඩ් එකක් පෙන්වුම් කරනවා. ඒ කියන්නේ රීට්‍රේස්මන්ට් එකක් ආයි නැවතත් අර කරෙක්ෂන් එකක් පින්නම් කරනවා හැටියට තමයි කියපින්නේ. ඉතින් අපි ඇත්තටම මට හිතෙන විදිහට අපි මේ තර්ඩ් සයිකල් එකේ මේ බුලිෂ් ට්‍රෙන්ඩ් එකේ පටන් ගත්තු තැන තමයි අපි තාම ඉන්නේ මේ 9430ට වගේ ඩොලර් බිට්කොයින් එක යද්දි. ඉතින් ඇත්තටම මේක දැනගැනීමේදී තියෙන වැදගත්කම ඇවිල්ලා අපිට මාකට් එකට කොතෙන්ද එන්ට වෙන්නේ, කොතෙන්ද
එක්සිට් වෙන්නේ කියන එකත් දැනගන්න පුළුවන්. දැන් උදාහරණයකට හුඟක් රීටේල් කරන අය අර ෆෝමෝ එක නිසා හැමෝම මේගොල්ලන්ගේ යාළුවෝ කියනවා අපි ගත්තා අපිට මෙච්චර ප්‍රොෆිට් හම්බුණා කියලා. හුඟක් දෙනා මෙන්න මේ හරියදී වගේ තමයි බිට්කොයින් එකට එන්ටර් වෙන්නේ. එතකොට ඊට පස්සේ ඔන්න ඒගොල්ලෝ මේක රයිඩ් කරලා උඩට යනවා. ඊට පස්සේ එක පාට් මේක වැටෙනකොට ඒකට බය වෙලා විකුණනවා. නමුත් විකුණන්නේත් මෙන්න මේ වගේ තැනකදී. එතකොට වැඩක් නැහැ. එතකොට ඇත්තටම තමුන් ලොස් එකක තමයි ඉන්නේ. ඉතින් ඇත්තටම මාකට් සයිකල් එක ගැන අවබෝධයක් තියෙනවා නම් ඇත්තටම හරි ස්මාර්ට් මිනිස්සයා මෙන්න මේ වගේ තැනකදී තමයි මේ බිට්කොයින් එක මිලදී ගන්න. ඒ කියන්නේ මේක ඇකියුමুলেෂන් පීරියඩ් එකේදී තමයි මිලදී ගන්න. මිලදීගෙන මේක මේ මෙන්න මේ හරියේදී එයා විකුණනවා. එතකොට එයාට සෑහෙන ලොකු ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා. ඉතින් හුඟක් මේවා ගැන නොදන්න අය අර fear of missing out ඒගොල්ලන්ගේ යාළුවෝ ඒගොල්ලෝ පෝර්ති වල නිවුස් වල හැමදේම මේක කතා වෙනකොට ඒගොල්ලොත් ආයෝජනය කරනවා. නමුත් ඒ ආයෝජනය කරන accumulation period එක නෙමෙයි මේක මේ හොඳට මේ parabolic කියන period එක ආයෝජනය කරනවා. It was in ඉක්මනට ඒ මාකට් එක ක්‍රෑෂ් වීමක් එහෙම නැත්නම් ලොකු කරෙක්ෂන් එකක් එනවා. එතකොට කලබල වෙලා බය වෙලා ඒගොල්ලෝ විකුණන්න පටන් ගන්නවා. මේ හරියට මෙන්න මේක පෙන්නුම් කරලා තියෙනවා විදිහටම මේ පැනික් සෙල් එකක් තත්ත්වෙට සෙල් කරනවා. මොකද ඒක ඒගොල්ලන්ට පාඩු වෙන හන්ද. ඉතින් ඇත්තටම මෙතන හේතුව ඇවිල්ලා හරි මාකට් සයිකල් එක අවබෝධ නොකර ගැනීම තමයි මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. ඉතින් මේ ට්‍රේඩ් මාර පල්ලහ ලින්ක් එකේ දාලා තියෙන එකිනා මෙන්න මේ දේ අවබෝධ කරගෙන එයා අපිට පෙන්නලා තියෙනවා මේ බිට්කොයින් කියන එක අවුරුදු 4 මාකට් සයිකල් එකක් හැටියට තමයි යන්නේ කියලා. ඉතින් අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා මෙන්න මේ විදිහටම මේ අවුරුදු 4 සයිකල් එකක් යනවා. එතකොට අපිට ඇත්තටම මොලේ පාවිච්චි කරලා ඒ මාකට් සයිකල් එකේ හරි තැනදී එන්ටර් වෙලා හරි තැනදී එක්සිට් වුණොත් අපිට ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මේවා ගැන වැඩිදුර හොයලා බලන්න මම මෙතන මේ ආයෝජනය කරන්න ඕගලන්ට ඇඩ්වයිස් දෙනවා නෙමෙයි. නමුත් මේ ඇත්තටම ඉන්ෆෝමේෂන් ඕන තරම් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. තමුන්ට හොඳට ඒව කියවල බලලා දැනුම එකතු කරගෙන හොඳ ඉන්ටෙලිජන්ට් ට්‍රේඩ් එකකට යන්න ඕන තරම් ඉන්ෆෝමේෂන් තියෙනවා. ඕගොල්ලෝ සමහරලාට මේව ගැන නොදැන ආයෝජනය කරනවා. එතකොට හුඟක් ලොස් වීමක් වෙන්නේ. ක්‍රිප්ටෝ කරන්සි කියලා එක එක ස්කෑම් ප්‍රොජෙක්ට්ස් වල ආයෝජනය කරනවා. මට මතකයි ওই ඩාස් කොයින් කියලා එකක් තිබ්බා. ඒවයි හුඟක් කට්ටිය ඒගොල්ලන්ගේ මුදල් ආයෝජනය කරලා අන්තිම කිහිප දිනක් විතර ලොකු සල්ලිකාරය වුණා. බහුතරයක් දිනාට යන්නේ නම් නැති වුණා. ඉතින් මේවයි ආයෝජනය කරනකොට දැනගන්න මේවා හුඟක් වොලටයිල්, හරිම ප්‍රයිස් එක වෙනස් වෙනවා. නමුත් ඒවෙන් ප්‍රොෆිට් ගන්න ක්‍රම තියෙනවා. අන්න ඒව අවබෝධ කරගන්න මේ ඇසෙට් එකක මාකට් සයිකල් එක අවබෝධ කර ගැනීම කියන්නේ ඉතාම වැදගත් දෙයක්. මං හිතනවා ඕගලන්ට මෙතෙන්දී ඒක තේරුණා කියලා. මොකද හිතන්න අපි මාකට් සයිකල් එක කියන්නේ මෙන්න මේක නම් එක්ක මෙන්න මෙතන එක්ක මෙතන අපි ඒක ලස්සනට බෙදාගෙන තිනවා. අවුරුදු 3ක් බුල් ට්‍රෙන්ඩ් එකක්, අවුරුද්දක් බෙයා ට්‍රෙන්ඩ් එකක්. එතකොට ඇත්තටම ඒ අපි අර බුලිෂ් එකේ මුලදී ගත්තොත් අපිට කෙලින්ම බෙයා ට්‍රෙන්ඩ් එක පටන් ගන්නකොටම අපි විකොත් අපිට ලොකු ප්‍රොෆිට් එකක් එනවා. ඉතින් අන්න ඒක තමයි අපි මෙතෙන්දී මෙතෙන්දී ඕගලන්ට කියලා දෙන්න අවශ්‍යනේ. මේ බිට්කොයින් වල අවුරුදු 4 මාකට් සයිකල් එකක් හැටියට තමයි බිට්කොයින් වල ප්‍රයිස් එක උච්චාවචනය වෙනස් වෙන්නේ. අපිට මේක ඒක සෑහෙන ලොකු වාසියක් ලැබෙනවා, ප්‍රොෆිට් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම තව ක්ලිප් එකක් මේ වගේ ගේන්න මගේ channel එකට subscribe කරන්න. ඕගොල්ලන්ට මොනව හරි මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් තව දැනගන්න ඕන නම් පල්ලෙහෙන් comment කරන්න. එතකොට මට පුළුවන් මේව ගැන වැඩි විස්තර හොයලා මමත් දන්න experience මගේ දැනුමත් එකතු කරලා ඕගොල්ලන්ට අවබෝධයක් ලබා දෙන්න. අපි ඉගෙනගත්තු තරමට තමයි අපිට හොඳ intelligent decisions ගන්න පුළුවන් වෙන්නේ ඕනම දෙයක් සම්බන්ධයෙන්. ඕගොල්ලෝ ආයෝජනය කරන්න යන්න එපා. එක එකිනා කියපු පළේට ඕගොල්ලන්ට නිකන් අර panic නිකන් අර impulse එකක් ආවොත් මේක කරන්න ඕනේ කියලා එහෙම කරන්න එපා. හොඳට හොයලා බලලා කරන්න. මොකද ඕගොල්ලන්ගේ වටිනා සල්ලි නිකන් නිරපරාදී නාස්ති වෙන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලන්ට සුබ දවසක්. මම ආයි තව ක්ලිප් එකකින් ඉක්මනටම ඕගොල්ලෝ හම්බු වෙන්නම්.